ගරු ස්වාමීන් වහන්ස කෙතරම් පින්දහම් කළ පුද්ගලෙක් වුණත් මිය යන අවස්ථාවක තමන්ගේ ඥාතීන් හැටියට ජීවත් වෙලා මියගිය ප්‍රේත කණ්ඩායම් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඒ අය මිය යමින් සිටින මෙම පුද්ගලයන් තමන් අතරට ගෙන්වා ගැනීමට උත්සාහ කරනවාද? නෑ මෙහෙමයි නෝන එක වෙන්නේ. දැන් මේ අපි කියමු දැන් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම පින්කම් කරපු අය. නමුත් දැන් එක්කෙනෙක් ඉන්නවා යා පින්කම් කළා. පින්කම් කළත් කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම කරලා නැහැ දුර්වලයි. දැන් මේ මිනිස්යා පින්කම කරපු වෙලාවේ දැන් මැරෙන්න යනවා. මැරෙන්න යන වෙලාවේ නෝනා එක පාටම එයාගේ අම්මා මැරිලා ප්‍රේතියෙක් වෙලා ඉන්නවා. අපි කවුරුත් දන්නේ නැහැ. ඒ අම්මා ප්‍රේතියක් වෙලා එක පාට ඒ මාත්‍යා ඉස්සරහා පෙනී හිටිනවා. ඒ පෙනී හිටින මොහොතේම එක පාට යා අම්මේ කියලා උපාදානය කරගෙන එයා ගිහිල්ලා ප්‍රේත ලෝකෙටම වැටෙනවා. තේරෙනවද? එයා අදක්ෂයා නෝනා. පින් කරලා තිබ්බත් ප්‍රේත අම්මා දකිද්දී අම්මේ කියලා උපාදානය කරගෙන එයා ප්‍රේත ලෝකෙටම ගියා. තව දෙවෙනි කෙනෙක් ඉන්නවා. එයා ඊට වඩා දක්ෂේ. එයාත් පින් කරපු කෙනෙක්. එයාත් මැරෙන වෙලාවේ එයාට දෙවියෙක් පේනවා. දෙවියෙක් පේන වෙලාවේ එයා එක පාට යා දෙවියා උපාදානය කරනවා, දෙවියාට බැඳෙනවා. බැඳිලා ගිහිල්ලා එයා දිව්‍ය ලෝකේ උපත්යක් ලැබෙනවා. එයා දක්ෂයා නෝනා. ඒතකොට තුන්වෙනියකුත් ඉන්නවා. එයා කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම කරපු කෙනෙක්. එයා දක්ෂේ. එයාත් මැරෙන වෙලාවේ අපි කියමු එයාගේ අම්මා ප්‍රේතියක් වෙලා එයාට පේනවා. පේන ගමන්ම අම්මාව අනිත්‍යයි කියලා දකින්න එයා දක්ෂයි. මේ ප්‍රේත රූපයක් මේ ප්‍රේත රූපය අනිත්‍යයි කියලා එයා දකින්න දක්ෂයි. එහෙම නැත්නම් ඒ දැක්කා වූ පංච උපාදාන ස්කන්ධයේ සිට අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඒ අනිත්‍යයි කියලා දකින්න මොහොතේම නෝන එයා ධර්මයයි අවසාන චුතිතිතේ දකින්නේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා උප්පත්තිය සකස් කරගන්න. ඒ නිසායි මේ නිරතුරුවම මේ ප්‍රශ්නයක් වෙන්නේ මැරුණ මැරෙන අය අපි දුර්වලතාවකින් මැරුණොත් ලෙඩ වෙලා අසනීප වෙලා මානසික වශයෙන් දුර්වලතාවයන්ගෙන් මැරුණොත් ඒ මැරණ වෙලාවල් වල හුඟක් වෙලාවට ඥාති ප්‍රේතෙන් ඉස්සරහට පෙනී හිටින්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ ප්‍රේතෙන් දකින වෙලාවෙම අපි ඒ ප්‍රේතෙන් උපාදානය කරගත්තොත් අපි ඒ ප්‍රේත ලෝකෙට වැටෙනවා. ඒකයි කියන්නේ එහෙම වැටෙන්නේ අපි සද්ධාව තුල පරිපූර්ණ වෙලා නැත්තම්. එහෙනම් සද්ධාව පරිපූර්ණ වෙන්නේ කුමක් තුලින්ද? කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණක් මෙන් නුවණින් මෙනෙහි කිරීම තුලින්. ඒ නිසා අපි පින්කම් කරනවා වගේම නිරේතුරුව කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීමත් ජීවිතය තුලින් සිද්ධ කරන්න ඕනේ පින්වත. ඒවා කළොත් තමයි මේ අවදානමේ අපිව මුදවලා දෙන්නේ. නැත්තම් ඒ වෙලාවට අපි මරණ වෙලාවේ දුර්වල හිතක් සකස් වුණොත් ඒ දුර්වල අවසාන දකින්න රූපය අපි උපාදානය කරන් එතෙන්ට වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දැකලා පුරුදු වෙන්න. එහෙම දකිද්දී අවසානේ ප්‍රේතයෙක් දැක්කත් අපි ඒ ප්‍රේතයා අනිත්‍යයි කියලා දකිනවා. දකින වෙලාවම ධර්මයයි දකින්නේ අපි මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා උපදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රේතයා දකිනවා. දැකිලා ප්‍රේතයාට ගැටෙනවා. ගැටුණු සමහර විට අපි නිරයට ගිහිලා වැටෙන්න පුළුවන්. මොකද දේශය තුලයි දැන් ප්‍රේතයා දැක්ක ප්‍රේතයාටත් වඩා පල්ලෙහා තැනට ගියේ. එවැනි දේවල් සිද්ධ නොවෙනවා කියලා අපිට නොකියන්න බෑ නෝනා. එවැනි දේවල් අප්‍රමාණ සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ නිරයතුරුව කියන්නේ මැරිච්ච අයත් එක්ක ජීවත් වෙන්න යන්න එපා කියලා. මැරිච්ච අය ගැන හිතන්න කරන්න යන්න එපා. එහෙම කළොත් ඒ අයට අපේ හිත දැකීමේ ශක්තිය තියෙනවා. ඒගොල්ලෝ නිරයතුරුවම අපවටා කරකෙමින් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ මැරෙන වෙලාවෙත් මොකද ප්‍රේත ලෝකයේ ඉන්න කෙනා දකින්නේ නෑ නෝනා. එයා ඉන්නේ දුකකයි කියලා. ඒකයි ප්‍රශ්නේ. අපේ අම්මලා තාත්තලා මැරලා ප්‍රේත ලෝකවල ඉන්නවනම් ඒගොල්ලෝ දකින්නේ නෑ ඒගොල්ලෝ ඉන්නේ දුකකයි කියලා. ඒගොල්ලන්ට උදුන අපිවත් එතෙන්ට ගන්නෑ. එච්චරයි. නැතු ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි හම්බු කරලා අපි ගෙවල් දොරවල් හදලා ලස්සන ඉන්න ඕනේ කියන තැන නෙමෙයි ඒගොල්ලන්ට ඕනේ. ඒගොල්ලන්ට ඕනේ අපිවත් එතෙන්ට ගන්නෑ. ඒ නිසා ඒගොල්ලෝ මැරෙන වෙලාවට ඇවිල්ලා පෙනී හිටලා අපිවත් ඒකනේ සමහර කියන්නේ පරම්පරාගත ප්‍රේත රැල්ල ඉන්නවා කියලා තේරෙනවා. ඒගොල්ලෝ මැරෙන වෙලාවේ අරගොල්ලෝ පෙනී හිටිනවා. මෙහෙම මෙහෙම ඒගොල්ලන්ගේ ගොඩ වැඩි කරගන්න. මොකද ඒගොල්ලෝ දකින්නේ නැහැ නෝනා ඒගොල්ලෝ ඉන්නේ දුකක කියලා. ඒගොල්ලන්ගේ අකුසලයට සාපේක්ෂව ඒගොල්ලන්ට දකින්න ශක්තියක් නැහැ. දැන් අපි කියමුකෝ පිටකොටුව හන්දී යාචක අම්මා කෙනෙක් ඉන්නවා කියලා. එයා පුංචි දරුවෙකුත් තියාගෙන අර අගුපිලේ තමයි නිදාගන්නේ. කවුරු හරි දෙන දෙයක් තමයි කන්නේ. නමුත් එච්චර දුකේ යා ජීවත් වුණත් කවුරු හරි මහත් එක්ක ඇවිල්ලා කියනවා මම මේ දරුවාව හොඳ ඉස්කෝලේකට යාලා උගන්වන්නම් මට දරුවා දෙන්න කියලා. එයා දරුවා දෙනවද? නැහැ. එයාට සාපේක්ෂව එයා දරුවා විඳින දුකක් කියලා එයා දකින්නේ
නැහැ. එයාගේ අකුසල් වලට සාපේක්ෂව එයා දකින්නේ නැහැ. ඒ වගේ ප්‍රේතයාගේ අකුසල් වලට සාපේක්ෂව එයා දුකක් විඳින්න කියලා එයා දකින්නේ නැහැ නෝනා. තේරෙනවද? එනිසා එයා හැම වෙලාවෙම උත්සාහ ගන්නෙ අපිවත් එතෙන්ට ගන්න. ඒකයි අපි නිරේතුරුව කියන්නේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කියලා. ඒ රූපේ අනිත්‍යභාවය දැකීම තුලමයි අපිට අවසාන චුතිසිතේදී එවැනි දුර්වල රූපයන් සකස් වුණොත් අපිට ඒ රූප අනිත්‍යයි කියලා දකින්න පුළුවන්. එම දැකලා ප්‍රේතයා තුලින් අපිට ධර්මයේ මතු කර ගැනීමේ අවස්ථාව තියෙනවා. ප්‍රේතයා උපාදානය කරගත්තොත් ප්‍රේත ලෝකෙට වැටෙනවා. ප්‍රේතයාත් එක්ක ගැටුණොත් නිරයට වැටෙනවා. ප්‍රේතයා විදර්ශනා නෝනින් දැක්කොත් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාව වෙනවා. ඒ නිසා අපේ දක්ෂභාවය ඒක.